හතන ක්‍රෝධවර්ගය ක්‍රෝධය ගැන වදාළ කොටස පළවෙනි ගාථරත්නය මේ ක්‍රෝධිය දුරු කරන්න ඕන මේ මාන්‍ය විශේෂයෙන්ම දුරු කළ යුතු දෙයක් සංසාර බන්ධන ඔක්කෝම ඉක්මවායන්න ඕන නාම්රූප දෙකේ නොයලෙන නිකෙල ෙස්පුද්ජලයා පිටිපසින් දුක හබාගෙන යන්නේ නෑ නිග්‍රෝධාරාමේදී රෝහිණී කුමරිය අරභ්‍යාවදා ළගාතාව වනගාතාරත්ම යමෙ තමන්කුල හටගත් ක්‍රෝධය නැති කරල දැම්මොත් ඔහු වේගෙන් ගමන් කරන රතයක් පාලනය කරලා නියම පාරට දාගත්තාාවගේ ඔහුට තමයිමං නියම රල්දුुරා කියයන්නේෙ අනි තුදවිිය නිකං රැහැන්පට අල්ලාගෙන ඉන්නවාවිතරයි අගගලාව චේතියේදී එක්තරා භික්‍ෂවා කරභයාවදාළ ගාතාව තුන්වෙනි ගහතාරත්නේ ක්‍රෝධය ජයගන්න තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන් මයි අයහපත ජයගන්න තිබෙන්නේ යහපතෙන් මයි ලෝභකම ජයගන්න තිබෙන්නේ දන්දීමෙන් මයි ොරු කියන පුද්ජලයා ජයගන්න තිබෙන්නේ සත්්‍ය වචනෙන්මයි වෙළුවනේදී උත්තරා කුමරිය අරභයාව දාළ ගාථාවතු හතර වන ගාතාරත්මිය සතිමයි කතා කරන්න ඕනු ෙන්තිගන්න හොඳනෑ කවුරු හරියමක් ඉල්ලුවොත් තියනෙටිකෙන් හරි ඔහුට දෙන්න ඕන ඔයතුන්න පුරදු කළොත් තමයි දෙවිය න්නතරට යන්නේ ජේතවනාරාමීදී මුොගලන් මහතරුන් අරභ්‍යාවදා ලගාතාව පස්සනගාතාරත්නය ඒ මොනිවරු අහිංසකයි හැමතිස්සේම කයින් සංගරව ඉන්නෝ යම් තැනකට ගිහින් ශෝකනොකරයි නම් ඒ මරම් රහිත තැන වන අමානිවන කරාතමයි ඕන් යන්න සාකේතනුවර සාකේත බ්‍රාමණයා අරභයා වදාළ ගාථාවතු හයවිනි ගාතාරත්නය හැමතිස්සේම නින්ද පාලනය කරලා දිවාරාථයි දෙකේම ධර්මය තුළ හික්මෙන නිවෙනෙහි ඇළුණු සිත්ඇති උත්මන්ගේ කෙලෙස් ඔක්කෝම විනාශවෙලායනවා රජගහුවර පොන්නාදාසි අරභයාාවදාල ගාථාවකි හත් නිගාතාරත්නේ පන්නත් අතුල මේක අදවිතරක් නෙවෙයි ඇත අතීතය ඉදල ඔය විදදි්‍යහතමයි නිශ්ශබ්දව ඉන්න කොටත් බනිනෝ වැඩිපුර කතා කලත් බනිනෝ ්‍රमाණයට කතා කලත් බනිනෝ මේ ලූකේ නිදහා නොළබපු කෙනෙක් නෑ ජේත වනාරාමේදී අතුළො පාසක අරභයා වදා ළගාතාව අටවනගාතාරත්ම අනිකරම නින්දාා විතරක් ලැබූ කෙනෙක්වත් ප්‍රසංසාවිතරක් ලැබු කෙනෙක්වත් අතීතය හිටීත්න අනාගතය ඇතිවෙන්නේෙත්න දැන් වර්තමානය දෙගන්නත්නේ. නවනගාතාරත්ම බුද්ධිමත් උදවිය යම් කෙනෙකුට ප්‍රසංසා කරනවනම් ඔහුගේ පිරිසිදු ජීවිත පැවැත්ම බුද්ධිමත් භව සිල්මත් භව, සමාධමත් භව ප්‍රඥාවන්ත භව ආදිය හොඳට විමසලා කරුණු දැනගෙනමයි කළයුත්තේ. දසවනගාතාරත්මිය. එබඳ කෙනෙක් බබලන්නේ දඹරන් රුවක් වගේ එහෙම කෙනෙකුට නිදා කරන්න කෞද සුදුසු ඔහුට දෙවියොත් ප්‍රසංසා කරනවා බ්‍රහ්මා පවා ප්‍රසංසා කරනවා එකකළොස්ව වනගා තාරත්නය මේ කය ප්‍රකෝප කරගන්නේ නැතුව රැටගන්න වඕනේ සංරවෙන්න ඕන කාය දුච්චරිත ඇත්රලා කාය සුචරිත හැසිරවෙෙන්න්න ඕන දොළස්සනගාතාරත්නය වචනය ප්‍රපෝප කරගන්නේ නැතුව රැකගන්න ඕන වචනීෙන් සංරවෙන්න ඕන වචී දුච්චරිත අත්හරලා වචනයෙන් සුචරිතේ හැසිරෙන් ඕන දහතුන්ව වන ගාතාරත්නේ මනස ප්‍රකෝප කරගන්නේ නැතුව රැහගන්න ඕන මනසිං සංහරවෙෙන් ඕන මනුව දුච්චරිතය අත් හැරල මනසිං සුචරිතේ හැසිරෙන්න්න ඕන දාහත්‍රවනි ගාතාරත්ම. ප්‍රඥාවන්ත කෙනා කයිනුත් සංවරයි එවගේ වචනුත් සංවරයි සිතනුත් සංවරයි අන්නේ ප්‍රඥ්ඥාවන් තොදවිය ඒ කාන්තයෙන්ම ඉතා හොඳට සංවර වෙනෝ. වෙෙල් වනාරාමේදී ිය භික්ෂදෙසා වදාළ ගාතාවදාහන කෝද වර්ගී නිමාවය ප්‍රෝද ගැන වදාල කොටස නිමාවිය